සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මං කැමති රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ ඔබත් එක්ක බෙදා ගන්නට ස්වාමීන් වහන්සේ කියපු හරි ලස්සන දෙයක්. උන්වහන්සේ කියනවා මං ආවේ නැති විචය වෙනුයි. නැති වුණ අයට සහනයක් දෙන්නට, සැනසීමක් දෙන්නට I came to look for the lost one. ඉතින් නැති වුණ කෙනා වෙනුවෙන් ආව කියලා කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්, නැතුණ මාව හොයාගෙන එන ස්වාමීන් වහන්සේ කෙනෙක්ව තමයි අපි අදහන්නේ. මොනතරම් බලාපොරොත්තුේ වචනයක්ද? සමහර ලාවට අපි සමාජය තුළ අපි නැති වෙනකොට, සමාජය තුළ අපේ දුර්වලකම් නිසා, අපේම තියෙන අඩුපාඩුකම් නිසා, අපිව අනිත් අයව තේරුම් ගන්න නැති නිසා, අපිව බින්දුවට වැටෙනකොට, අපි ඇද වැටෙනකොට, අපේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම අපෙන් ගිලිහිලා යනකොට අපිට හැරෙන්නට තියෙන්නේ, යන්නට තියෙන්නේ එකම එක තැනයි. සමහරවිට අපිට මතක් වෙන්නේ නැහැ. අපි මිනිස්යන් තුලම සැනසීම හොය හොය ෆයිට් කර කර ඉන්නවා. නෑ, මට යාම ඕනිමයි. මං ඒ දේ තුල තමයි, මං හිමතන් මේ මනුෂ්‍ය සම්බන්ධතාව තුල, හිමතන් මිනිස්යන් තුල තමයි හැම වෙලාවෙම අපි රැකවරණය කියලා කියන එක හොයන්නේ මිනිස්යන් තුල. ඉතින් ඒකින්ද අපිට මිනිස්යන් තුල රැකවරණය හොයන හැම මොහොතකම අපිට ලැබෙන්නේ පරාජිත අත්දැකීමක් විතරයි. මොකද මිනිස්යාට බෑ අපිට අවශ්‍ය කරන හරිම ආත්ම තෘප්තිය කියලා කියන එක දෙන්න. ඒක දෙන්න පුළුවන් ස්වාමින් වහන්සේට පමණමයි. මම වෙනුවෙන්, ඔබ වෙනුවෙන් මුළු ජීවිතේම පූජා කරපු ඒ ස්වාමින් වහන්සේට පමණමයි අපිට ඇත්තට කොච්චර සන්තෝෂ වෙන්න පුළන්ද? වෙන එක කිසිම ආගමකවත් ඉන්න නිර්මාතෘවරේ කියනවද මං ආවේ මම ඔබ වෙනුවෙන් මිය ඇදුණා කියලා? නැහැ, කවුරුත් කා වෙනුවෙන්වත් මිය ඇදිලා නැහැ. නමුත් මාව බේරගන්නට, ඔබව බේරගන්නට, ඔබේ හදවතට, මගේ හදවතට සහනයක් සැනසීමක් දෙන්නට ස්වාමීන් වහන්සේ කොහොමද ඒ දේ කරේ කියලා හැවොත්, ඒ දේ කළේ අනිවාර්යයෙන්ම උන්වහන්සේ ජීවිතේ පූජා කරලා, ජීවිතේ කුරුසපත් කරලා, දුක් විඳලා මැරිලා තමයි උන්වහන්සේ අපට සැනසීම දුන්නේ. ඉතින් ඒක නිසා උන්වහන්සේ නිරන්තරයෙන් මැරිලා උන්වහන්සේ නිකන් හිටියේ නැහැ. උන්වහන්සේ අපිව තනි කරේ නැහැ. අපි හැමෝම දන්න අත්දැකීමක්. ඉතින් ඒක නිසා අපි ඇද වැටෙනකොට, අපි දුර්වල වෙනකොට, සමාජය අපිට කියනකොට ඔබ දුර්වලයි, ඔබ දුර්වලයි කියලා අපිට පින් පොයින්ට් කරනකොට, ඔබ දුර්වලයි කියලා අපිව දාල යනකොට, ඔබ දුර්වලයි කියලා අපිව එපා වෙනකොට, ඒ මොහොතවලදී අපිට හැරෙන්න තියෙන්නේ, කියන්න තියෙන්නේ එකම පුද්ගලයාටයි. ඒ තමයි අපේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ජීවිතේ කවදාකවත් අපිව අසරණ කරන්නේ නැහැ. අනිත් හැම දෙයක්ම හරිම අනිච්චයයි. හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි. Everything is becoming, everything is evolving. ඉතින් ඒක නිසා මේ වෙනස් වෙන සුළු භාවය නිසා මනුෂ්‍ය ලෝකයේ තුල තියෙන හැම දෙයක්ම මේ ආකාරයට වෙනස් වෙන සුළු භාවයට වෙනස් වෙලා යනවා. නමුත් ස්ථීරව හැමදාමත් ඔබට ආදරය කරන, ස්ථීරව හැමදාමත් ඔබ සමග ඉන්න එකම එක කෙනා ඉන්නේ, ඒ තමයි ඔබයි මමයි අදහන ස්වාමීන් වහන්සේ. එහෙනම් දුර්වල වෙන මොහොතේදී අම්මේ තාත්තේ දුවේ පුතේ බය වෙන්නට එපා. දුර්වල වෙන මොහොතවලදී ඒ ස්වාමීන් වහන්සේ අපි ළඟ ඉන්නවා. හැමදාමත් අපි ළඟ ඉඳගෙන අපිව ශක්තිමත් කරන, අපිට මඟ පෙන්වනවා, අපිට අත දෙනවා, අපිව තුරුල් කරගන්නවා, අපිට අවශ්‍ය කරන පන්නරය දෙනවා, ශක්තිය දෙනවා. අපි ඇද වැටලා ඉන්නකොට, අපි දුර්වල වෙලා ඉන්නකොට අපිව කරුණ තියාගෙන තමයි උන්වහන්සේ යන්නේ. ඉතින් එහෙමනම් එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක්ව අපි අපේ ජීවිතය තුළ අත්පත් කරගෙන ඉන්න ඒ ස්වාමීන් වහන්සේව අතහරින්නට එපා. උන්වහන්සේව අපි හැමදාම අපේ ජීවිතය තුළ රැකගමු. උන්වහන්සේ අපේ ජීවිතේම පුදමු. එවැනි ස්වාමීන් වහන්සේව පෙරදරි කරගත් ජීවිතයක් ගත කරන්න අපි හැමෝටම උන්වහන්සේගෙන් පිර ලැබේවා. ජේසුගෙන් පිටයි.